හොඳයි අයිබෝවන් කිව්වා අද මම හිතුවා කතා කරන්නට ඕන කියලා මොකද මේ අපේ රටේ බොහෝ දේශපාලන පක්ෂ තියෙනවා එතකොට මේ දේශපාලන පක්ෂ අනුගමනය කරන නොඑක් මාර්ගයන් තියෙනවා ඒ කියන්නේ අපි දන්නවා දැන් ධනවාදී එහෙම නැත්නම් සමාජවාදී එතකොට ලිබරල් වාදී නව ලිබරල් වාදී මේ ආදි වශයෙන් බොහෝ කරුණු කියවෙනවා ඉතින් මේ තුල අපේ සාමාන්‍ය ජනතාව මේ ධනවාදය ගැන දන්නෙත් නැහැ සමාජවාදය ගැන දන්නෙත් නැහැ ලිබරල් වාදය දන්නෙත් නැහැ නමුත් ඔවුනුත් මේ දේශපාලනයේ කොටස්කාරයෝ විශේෂයෙන් බැලුවම ඔවුන් තමයි ප්‍රධාන කොටස්කාරයෝ මොකද මේ මේ දේශපාලනය ගැන ඇල්මක් තියෙන අය දේශපාලනය ගැන කියවීම් කරන අය විතරයි මේ ධනවාදය මොකක්ද සමාජවාදය මොකක්ද එහෙම නැත්නම් අනිකුත් වාදයන් මොනවද කියලා දන්නේ කොහොමදත් අපේ රට හඳුන්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජන රජයක් හැටියට නමුත් ඉතින් මෙහෙම නාමික වශයෙන් හැඳුන්වුවට ওই සමාජවාදය කියන එක පූර්ණ ලෙසින් මෙහි නැහැ ඒ වගේම අපි දන්නවා මේ වෙනකොට මේ සමාජවාදය එහෙම නැත්නම් කොමියුනිස්ට් වාදයෙන් පසුව සමාජවාදය ගැන බොහෝ දුරට කියමින් පැමිණි ඇතැම් පක්ෂ පවා දැන් මේ වෙනකොට කියනවා සමාජවාදය ගැන එහෙම විලිරුදාවක් නැහැ කියලා. මං ඇයි මේ ගැන කතා කරන්න හිතුවේ? ඇත්තටම මේ ධනවාදය, අරවාදය, මේ වාදය කිව්වත් අද වෙනකොට අපි ඉන්නේ පරිභෝජනවාදී. ඒ කියන්නේ පරිභෝජනවාදය කියන්නේ පරිභෝජනය වෙනයි පරිභෝජනවාදය වෙනයි. මං ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. දැන් පරිභෝජනය කියන එක අපි හැමෝන්ටම අවශ්‍ය වෙනවා නේද අපි කන බොන ද්‍රව්‍ය අපි අඳින පළඳින මේ ආදී වශයෙන් වෙන බොහෝ දේවල් අපිට අවශ්‍ය වෙනවා නමුත් පරිභෝජනවාදය හා අදි පරිභෝජනවාදය අපි දැන් මේ වෙනකොට පසු කරමින් ඉන්නේ අදි පරිභෝජනවාදී යුගයක් ඉතින් මේ අදි පරිභෝජනවාදය කියන්නේ ධනවාදයේම කොටසක් ඒ කියන්නේ මෙන්න මෙහෙමයි දැන් අපි දන්නවා ධනවාදය සරලවම හඳුන්වා දුන්නොත් ධනවාදය තුල නිෂ්පාදනය කිරීම එහෙම නැත්නම් තියෙන සම්පත් සියල්ල පෞද්ගලිකීකරණයයි. ඒ කියන්නේ සියල්ල අයිති වෙන්නේ පෞද්ගලිකාන්තයට. නමුත් සමාජවාදය තුල මේවා පොදු වශයෙන්, ඒ කියන්නේ රජයන් මැදිහත් වී ඒ පොදු වශයෙන් කරන දේවල් තමයි සමාජවාදය තුල තියෙන්නේ. ඒකට පොදු හා පෞද්ගලික වශයෙන් මේ දෙක හඳුන්වා දෙන්න පුළුවන් සරලවම. ඒ මොකද ඒක හඳුන්වා දෙන්න කිව්වොත් ගොඩක් දේවල් තියෙන නිසා. ඉතින් මෙන්න මේ ධනවාදී ක්‍රමයේම ධනවාදීය ධනවාදයේ පවත්වාගෙන යාම සඳහා තමයි මේ පරිභෝජනවාදය අප වෙතට උරුම කරලා දීලා තියෙන්නේ. දැන් මම දන්නවා මේ පරිභෝජනවාදී රටාවක් තුල තමයි අපි සන්තෝෂෙන් විනාශයට යන්නේ. කොහොමද අපි මේ සන්තෝෂෙන් විනාශයට යනවා කියන්නේ මේ පරිභෝජනවාදය තුල අපිට අවශ්‍ය නොවන තරමේ භාණ්ඩ සංඛ්‍යාවක් නිපද වෙනවා. ඒවා නොඑක් නම් වලින් නොඑක් ප්‍රමිතීන්ගෙන් මේ ආදි වශයෙන් ඒ කියන්නේ නිෂ්පාදකයට පෞද්ගලික නිෂ්පාදකයට පුළුවන් Tamanට හිතූ විදිහට මේ නිෂ්පාදනය කරගෙන යන්න. ඒ වගේම ඔහුට පුළුවන් හිතූ විදිහට ඒකෙන් ලාභ ගන්න. ඔහුට පුළුවන් ඔහුගේ තනි කැමැත්තට තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. ඉතින් මේ තුල දැඩි විනාශයක් මේ ලෝකයට මේ රටට අපිට සිද්ධ වෙනවා. නමුත් අපි ඒක දන්නේ නැහැ. මෙන්න මේ නිසා තමයි මම අද මේ පරිභෝජනවාදයේ තියෙන ඉතාම අහිතකර ලක්ෂණ ගැන කතා කරන්නට හිතුවේ. මේ පරිභෝජනවාදයට මේ සියල්ලෝම නතු වෙලා ඉන්න බව මට හැඟෙන ආකාරයෙන් ඔබට කියා දෙන්න. මොකද්ද මන්ද මේ කියන්නට යන්නේ? මේ පරිභෝජනවාදය අද අදි පරිභෝජනවාදය දක්වා අපවිත ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි මෙන්න මේ මාතෘකාවලින් ඔබට පැහැදිලි කරන්න මම ලෑස්ති වෙන්නේ. ඔබ නිකමට හිතන්න තරුණ වියේ අයෙක් නම් මේක දන්නේ නැහැ. මීට අවුරුදු 50කට විතර කලින්. ඒ කියන්නේ මමත් සාමාන්‍ය අවදියේ සාමාන්‍ය ලදරු අවදිය පවසු කරලා මේ ඉන්න කාලේ. මට මතකයි අපේ ගෙවල් වල කෑවේ බිව්වේ ඉතින් ඔය විශාල වශයෙන් බඩු බහන්න තිබුණේ නැහැ අර අපි කියනවා සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ කාලේ හාල් පොළු මිරිස් පොළු දාලා ඒවා පාලනය කරා. එතකොට මේ බඩු සුලබ නැහැ. ඊට පස්සේ තමයි
ඒ දඩමීමා කරගෙන ජේ.ආර්. ජයවර්ධන ඇවිල්ලා නිදහස් වෙළඳ ප්‍රතිපත්තියක් කියලා කංකුන් ටික හිටම් පිටරටින් ගේන්න ගත්තා. ඔන්න නිදහස් අධ්‍යාපනය නෙවෙයි නිදහස් වෙළඳ ක්‍රමයක් කියලා. එතකොට මේ නිදහස් වෙළඳ ක්‍රමය තුල තමයි මේ අවශ්‍ය ද්‍රව්‍යයයි අනවශ්‍ය ද්‍රව්‍යයයි සියල්ලම මේ රටේ පිරෙන්න ඉතිරෙන්න පටන් ගත්තේ. මේක තමයි අපි පරිභෝජනවාදයට යන්න මූලික වෙච්ච හේතුව. ඒ කියන්නේ මේක නිදහස් වෙළඳ රටාවක් බවට පත් කිරීම. හැබැයි ඉතින් භාණ්ඩ සුලභ වුණා, මිනිස්සු සන්තෝෂ වුණා, මිනිස්සු හිතුවේ නෑ මේ තුල අපිට වෙන විනාශය. දැනටත් ඒක එහෙම තමයි. ඉතින් දැන් ඔබලාට මම කියන්නේ දැන් අපි අවුරුදු 50කට විතර ඉස්සෙල්ලා කලින් කාලයේ ගත්තොත් ඒ කාලේ මට මතකයි අපේ ගෙවල් වල ඇඳුම් පැළඳුම් පවා වෙන් කරලා තිබුණා. ඒ කියන්නේ මගුල් ගෙදරක යනවා නම් වෙනම ඇඳුම් කට්ටලයක්. ඒ වගේම මල ගෙදරකට යන්න වෙනම, සාමාන්‍යයෙන් අඳින්න වෙනම, පාසල් යන්න වෙනම. මේ ආදිවාසීන් ඉතින් අපි මගුල් ගෙයක් ලඟ වෙනකොට හරි සන්තෝෂයි. මොකද අර ඇඳුම් කට්ටලේ අඳින්න වෙන්නේ එතකොට විතරයි. නමුත් අද මේ වෙනකොට ඔබම කල්පනා කරලා බලන්න මොකක්ද අපිට වෙලා තියෙන්නේ. අපි දන්නවා මගුල් ගෙයක් නෙමෙයි මොන උත්සවයක් වුණත් ගෙදර සියලුම දෙනාට අලුතෙන්ම ඇඳුම් අවශ්‍ය වෙනවා. අලුතෙන්ම ඇඳුම් අවශ්‍ය වෙනවා. මගුල් ගෙයක් කිව්ව ගමන් ඇඳුම් පැළඳුම් කරාබු සපත්තු මේ ආදී නොකී සියලු දේ වගේම සුවඳ විලවුම් මේකප් මෙන්න මේක තමයි අපි කියන්නේ අර අල්පේච්ඡතාවය. ඒ කියන්නේ සමාජවාදය තුළ යම් තාක් දුරට අල්පේච්ඡවාදයක් තියෙනවා. මොකද පොදු නිසා. ඒ කියන්නේ හැම කෙනෙක්ම පොදු සැලකුම් ලැබෙනකොට සමාජවාදය තුළ ඒක තියෙනවා. ඒක ඇති කරගත යුතුයි. නමුත් ධනවාදී ආර්ථික රටාවක් තුළ මේ පරිභෝජනවාදය තුළ මෙන්න මේක තමයි අද අපිට වෙලා තියෙන්නේ. ඉතින් නිකමට හිතන්න දැන් අපි දන්නවා අපි නිකමට උදාහරණයකට ගත්තොත් සපත්තු වර්ග නම් කොච්චර තියෙනවද? දැන් අපි දාන සපත්තු නම් රුපියල් 4000ක් 5000ක් වෙයි. ඔය ඔතන ඉඳලා ලක්ෂ 2 3 වෙනකන් සපත්තු තියෙනවනේ. ඔය ගැන කතා බහකුත් ගියානේ. චිචි දාන සපත්තු දෙක කීයද? නාමල් දාන සපත්තු දෙක. ඊටත් අමතරව මේ අනුර කුමාර දිසානායකගේ සපත්තු දෙක ගැනත් ඔය වගේ කතාවක් ගියා. මට වැදගත් වෙන්නේ ඒක නෙමෙයි. මේ පරිභෝජනවාදය, මේ අධි පරිභෝජනවාදය නිසා අපි කාලා බීලා චූන් එකේ විනාශය කරා යමින් ඉන්නවා. මේක වටා ගත යුතුයි. මේක වළක්වන වැඩපිළිවෙලක් මට නම් කොහෙදිවත් ඇහිලා නැහැ. සමහර විට කියලා ඇති මට ඇහිලා නැහැ. මේ කිසිදු දේශපාලන පක්ෂයක් කතා කරනවා. දැන් උඟා දේශපාලන පක්ෂ කියනවා අපි ආවම හොරු අල්ලනවා, වංචා කරන්න දෙන්නේ නැහැ, අරක කරන්න දෙන්නේ නැහැ, මේක කරන්න. මේ ටික කරාම විතරක් අපිට මේ විනාශයෙන් ගැලවෙන්න පුළුවන්ද? මම විශ්වාස කරන්නේ නැහැ ඒක. ඒ වගේම මේ අධි පරිභෝජන වාදයෙන් ගැලවෙන්න අපිට තියෙන මාර්ගය මොකක්ද? එතනදී මම නම් දකින්නේ නැවත වරක් අර අල්පේච්ඡතාවය. ඒ කියන්නේ බුදුදහමෙන් කියන අල්පේච්ඡතාවයට ගිහිල්ලා සමාජවාදී වගේ පොදු ලක්ෂණ වැඩිපුර තියෙන තැනකට යොමු වෙන්න ඕනේ. මොකද අපි දන්නවා ඔය කොයිම රටකවත් ධනවාදය කිව්වත්, සමාජවාදය කිව්වත්, කොමියුනිස්ට්වාදය කිව්වත් මේ වෙනකොට ඒ පූර්ණ ලක්ෂණම ඉතුරු වෙලා නැහැ. ඇතැම් මිශ්‍ර ගති තියෙනවා. ඒකෝර අපි කියන්නේ සමාජවාදී වේවා නම් කිරීම කොහොම වෙතත් මේ අධි පරිභෝජනවාදයෙන් මිදෙන්න නම් මාර්ගයක් සොයාගත යුතුයි. ඒ මාර්ගයේ වැඩි වාසියක්වත් වෙන මාර්ගයක් හැටියට තියෙන්නේ සමාජවාදී. මම දන්න විදිහට. එතකොට මම මෙතන තවත් ඔබට කියන්නම්. අපි දන්නවා දැන් අපි සාමාන්‍යයෙන් මොනම වහණ්ඩයක් කොයිම මුදලක් ගෙවලා ගත්තත් අපිට පිනවන්න පුළුවන් පහයි. මොනවද මේ පංචේන්ද්‍රිය? ඇහැ, කන, නාසය, ඔය ආදී වශයෙන්. ඊට වඩා දෙයක් නැහැ අපිට පිනවන්න. අපි කෝටියක් දීලා සවුන්ඩ් සෙටප් එකක් ගත්තත් ඒකෙන් අපිට පිනවන්න පුළුවන් කන විතරයි. අපි කෝටි 10ක් දීලා ටීවී එකක් ගත්තත්, එහෙම නැත්නම් පුංචි ටීවී එකක් ගත්තත් අපිට පිනවන්න පුළුවන් ඇහැ විතරයි. ඇහැයි කනයි. මේ ආදී වශයෙන් අපි මේ වෙනකොට අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වන්දනාවක යමින් සිටිනවා. අපි දන්නවා දැන් මේ වෙනකොට හැම කෙනෙක්ම දැන් මටත් තියෙනවා ස්මාර්ට් ෆෝන් එකක්. ඒක සාමාන්‍ය Samsung ෆෝන් එකක්. නමුත් හැම කෙනෙක්ම ආස මොන ෆෝන් එකක් ගන්නද? හැමෝම කැමති Apple ෆෝන් එකක් ගන්න. iPhone එකක්.
ඉතින් මෙන්න මේක තමයි බහණ්ඩ වන්දනාව කියන්නේ. කොහොම වෙතත් අර සාමාන්‍ය තත්ත්වේ ෆෝන් එකක් ගත්තත් අපේ අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන්. නමුත් අපි පුළුවන් තරම් හම්බු කරලා බලනවා Apple ෆෝන් එකක් ගන්න. මේක අපි නොදැනි බහණ්ඩ වන්දනාවේ යෑමක්. අද මේ වෙනකොට මම දන්නවට වඩා අපි පොඩි අය දන්නවා භාණ්ඩවල නම් ඒවයේ ගතිගුණ ඒවයේ ගුණාගුණ මොකද මේ රූපවාහිනිය පුරා අපේ ගෙවල්වල තියෙන අපේ ගෙවල්වලට සියලු කුණු කන්දල් ගේන්නේ මේ රූපවාහිනිය හරහා ලංකාවේ විශේෂයෙන් දැන් මේ තුල හැමෝම මේ ගුණ්ඩුවට අහුවෙලා ඉන්නේ කොහොමද මේ ගුණ්ඩුවට අහුවෙන්නේ අපි දන්නවා මේ ඇඩ්වර්ටයිස්මන්ට් කියලා දැන් නිකමට හිතන්නකෝ මම මේ ළඟ පෙර දවසක් දැක්ක අපේ ප්‍රසිද්ධ කලාකරුවෙක් රූපවාහිනිය ඇවිල්ලා කියනවා මේ ක්‍රමේ වැරදි මීට වඩා හොඳ ක්‍රමයක් එන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ අරම වෙන්න ඕනේ කියලා. නමුත් ඒ channel එකේම ඊට ටික වෙලාවකට පස්සේ යනවා ඒ නළුවෙක් නෙමෙයි ගායකයෙක්. ඒ ගායකයා මේ සබන් කෑල්ලක් අරගෙන ඒක ගාලා කූල් එකක් ගෙන කතන්දරයක් කියනවා. ඒ කියන්නේ ඔහු කතා කරනම ක්‍රමය තුලම ඔහුත් ඒකට අහුවෙලා. මොකද දැන් මේ සියලු ඇඩ් වලින් කරන්නේ 80% විතර ජනතාව ඇඳවීමක්නේ. මේ ඇඩ්වර්ටයිස්මන්ට් වලට පෙනී ඉන්න අය මේක දැන හෝ නොදැන මුදලක් හම්බ වෙනවා ඇති විශාල අපි දන්නවා ක්‍රිකට් ක්‍රීඩකයෝද ප්‍රසිද්ධ පුද්ගලයෝද මේ ආදි වශයෙන් වෙන සියලු දෙනා මේ ඇඩ්වර්ටයිස්මන්ට් වල පෙනී සිටිනවා. සියලු දෙනා කිව්වට මේ ලංකාවේ ඉන්න සියලුම දෙනා නෙමෙයි බොහෝ දෙනෙක්. එතකොට මෙතනදි වෙන්නේ මොකක්ද? මෙතනදි වෙන්නේ මේ ධනවාදී කොටසක් වූ පරිභෝජනවාදය පවත්වාගෙන යන්නට උදව් කිරීමක් වෙන හෝ නොදැන. ඉතින් සමහර වෙලාවට මේ පුද්ගලයාම අරගලයටත් යනවා. ගිහලා කියනවා මේක නැති කරන්න ඕනේ මේක නැති කරන්න ඕනේ කියලා. එතකොට බලාගෙන ගියාම මේක නිකන් විහිළුවක් බවට පත් වෙලා තියෙනවා. මම දන්නවා ඔය සමහර දේශපාලන පක්ෂවල දැන් රැල්ලක් තියෙනවා කියනවා. ඒ රැල්ලෙ මිනිස්සු ඉන්නවා කියනවා. ඒගොල්ලත් ඉතින් හොඳ හොඳ දේවල් කියනවා. එහෙනකොට බොහොම මිහිරි සුරංගනා කතන්දර වගේ ඒවත් කියනවා. පුරෝ කතනක් කියනවා. අපි ආවම මේ නමුත් මොවුන් අර මේ රටේ තියෙන නීතිය කොහොමද මේක වෙනස් කරගත්ත යුත්තේ කොහොමද අපිට කුමන බලයක් අත්විය යුතුද මේ බලය නැත්තම් අපිට කරන්න බෑ නේද කියන එක කියන්නේ නැහැ වගේ අපි කොහොමද මේ පරිභෝජනවාදයට මුහුණ දෙන්නේ කියන එක කියන්නේත් නැහැ මේ පරිභෝජනවාදී අදි පරිභෝජනවාදී තියෙන තවත් ඉතාම අහිතකර ලක්ෂණයක් තමයි වැඩි බහණ්ඩ නිපදවනවා වැඩි කියන්නේ ඇත්තටම අනවශ්‍ය ලෙසින් බහණ්ඩ නිෂ්පාදනයක් වෙනවා අද ඔබ කඩේකට ගිහිල්ලා බලන්න මොනවා හරි එක જાතික දෙයක් කඩ නෙමෙයි දැන් ඇත්තටම මේ අර එක්තරා විචාරකෙක් කියලා තිබුණා මේ පරිභෝජනවාදය තුල සුපර් මාකට් කියන්නේ හරියට පල්ලි වගේ කියලා. හරි ඒව අතරේ සැරිසැරීම තමයි මේ නිකන් ওই දේවස්ථාන ඇතුලේ යනා වගේ ඒ කියන්නේ මානසික සුවයක් ලැබෙන දේ. දැන් අපි දන්නවා අපේ සමාජයේ අපේ ගැහැණු අය පිරිමි අය පුරුදු වෙලා තින්නේ අර ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දානවා ගෙදර යන ගමන් බෝඩ් එකක් ගන්නවා මේ ගානට ගන්න පුළුවන්. ඉතින් අපිට සල්ලියක් හම්බුනාම අපි අවශ්‍ය දේයි අනවශ්‍ය දේ සියල්ලම දෙනවා. එතකොට අපි කල්පනා කරන්නේ නැහැ මෙපමණ භාණ්ඩ තොගයන් නිෂ්පාදනය කරන්න කොපමණ පරිසර දූෂණයක් වෙනවද කියලා. නිකන් හිතන්නකෝ මේ වලට ෆැක්ටරි එහෙම නැත්නම් වෙනත් බලශක්තිය කොපමණ වැය කරන්න වෙනවද. හරි එතකොට ප්ලාස්ටික් එතකොට එතනින් ගියාම වාහන මේ ආදි වශයෙන් වෙනකොට මේ නිෂ්පාදනය සඳහා වැයවන මුදල හා සමාන ඒ සමාන කියනත් බෑ ඊට වඩා ඉතා විශාල ලෙසින් මේ පරිසර දූෂණය වෙනවා. ඊට පස්සේ මේක පරිභෝජනය කරාම ඊට පස්සේ එකතු වෙන කුණු වලින් නැවතත් මේ පරිසරයේ දූෂණය වෙනවා. මේ ගැන අපි කල්පනා කරන්නේ නැහැ. මේ වෙනකොට මේ නිෂ්පාදන ක්‍රියාවලිය නිසා පරිසර දූෂණය කොපමණ ඉහළ ගිහිල්ලාද තියෙනවා නම් මේ ළඟදි මම දැක්ක ලිපියක තියෙනවා මී මැස්සන් වඳවීම ඉතාම සීග්‍රයෙන් සිදුවෙගෙන යනවා කියලා. ඒ තමයි අපේ විනාශය. මොකද මී මැස්සන් විනාශ වූ පසු මේ පොළවේ අපිට ජීවත් වෙන්න බෑ. මොකද අපේ ආහාර දාමේ ආහාර පළගැන්ම සිද්ධ වෙන්නේ මී මැස්සන් තුලින්. එතකොට මේ මී මැස්සන් විනාශ වීම අපිට සත්ත පහකට වැඩන්නේ. අපි කාගෙන යනවා. ඒකත් කනවා මේකත් කනවා. අද කල්පනා කරලා බලන්න ඔබලාගේ ගෙදර වුණත් සුළු උත්සවයක් වුණත් කොහොමද මේ පරිභෝජනය වෙන්නේ කියලා. අර ඉස්සර වගේ නෙමෙයි. මට මතක ඇති කාලෙක පොඩි කාලේ ඉවත් මට මතක නැහැ.
කේක් එකක් ගෙනල්ලා මට උපන් දිනය සැමරුවා කියලා. දැන් එහෙම නෙමෙයි. හැම දෙයකටම කේක් එකක් ගෙනල්ලා බුෆේ එකක් දාලා අරක දාලා මේක දාලා අපි මේ පරිභෝජනය ඉතාම ඉහලින් කරගෙන යනවා. නමුත් අපි හිතන්නේ නැහැ මේ නිසා අපේ සමාජයට අපේ පරිසරයට වෙන හානිය. ඉතින් මෙන්න මේක තමයි මම කියන්නේ. දැන් නිකමට හිතන්න අපි ඉස්සර අපි අපේ කාලෙත් වන්දනාවේ ගියා. දැනුත් මිනිස්සු යනවා පික්නික් යනවා මාසයකට සැරයක් දෙකකට සැරයක්. එහෙම නැත්නම් විශේෂ අවස්ථාවල අපි කොහෙද යන්නේ? ඇත්තටම අපි දැන් මම ඉන්නේ මොරටුවේ. මොරටුවේ බොල්ගොඩ ගඟක් තියෙනවා. ඒව පරිසර වශයෙන් විනාශ වෙමින් පවතින බව වෙනම කතාවක්. නමුත් මම දැක්කේ නැත්නම් තාම මොරටුවේ තියෙනවා. දැන් අපි මොනවද කරන්නේ? සමහර තැන්වල අපි දන්නවා ඉරිදාවකට පොහොය දවසකට කට්ටිය එකතු වෙනවා, වෑන් එකක් ගන්නවා, බෝතල් දෙක තුනක් දා ගන්නවා, යනවා, නානවා, එනවා. ඒක තමන්ගේ සන්තෝෂය තමයි. නමුත් එක දෙයක් මතක තියාගන්න, මේ පරිභෝජනවාදය තුල සිද්ධ වෙන්නේ මේ පරිසරයට අපි අපිටම කරගන්න හානිය. ඉතින් මෙන්න මේ හානිය පවත්වා ගැනීම සඳහා මේ පරිභෝජනවාදය අධි පරිභෝජනවාදය සුරැකීම සඳහා තමයි මේ ඇඩ්වර්ටයිස්මන්ට් කියන ඒවා. ඇඩ් එහෙම නැත්නම් කමර්ෂල් කියලා හඳුන්වන දේවල් මේ රූපවාහිනිවල නිෂ්පාදනය වෙමින් දාන්නේ. එතකොට මේ කමර්ෂල් වලට අවුල් වෙන අය මොකද කරන්නේ? මොන බයිලා කිව්වත් ඒගොල්ලා නියම ආකාරයෙන් හෝ අනියම් ආකාරයෙන් මේකට දායක වෙනවා. මේ පරිභෝජනවාදය පවත්වාගෙන යන්නේ. එතකොට දේශපාලන පක්ෂවල අපි හිතමු දැන් මේකට උදාහරණයකට ගන්න වෙන්නේ දැනට ජනප්‍රියම දේශපාලන චරිතයක් වන අනුර කුමාර දිසානායකගේම අපි දන්නවා. දැන් දෙරණ හරි හිරු හරි ඔය ටීවී එකේ ඔහුව ගන්නකොට ඔහු සාධාරණ තර්කයක් ගෙනමින් කියනවා, නෑ අපි යන්න ඕනේ, ඒක නරක, ඒක වෙනම කතන්දරයක්, අපි යන්න ඕනේ කියලා. නමුත් එතනදී සිද්ධ වෙන්නේ මොකද? ඔහුත් අහු වෙනවා. මොකද ඔහුගේ වැඩසටහන යන අතරතුර දානවා ඇඩ්වර්ටයිස්මන්ට් දෙක තුනක්. ඉතින් අනුර කුමාර දිසානායකව බලන්න ඕනේ හින්දා බලන මිනිස්සු අරකත් බලනවා. ඒක දැන හෝ නොදැන ඒ හදවතට ඇතුල් වෙනවා. ඒ කියන්නේ අපි දැන හෝ නොදැන අනියම් ආකාරයෙන් මේවට අවුල් වෙනවා කියන එකයි. මේවා කිව්වම මේක දේශපාලනයකට ඇඳගන්න එපා. මම කියන්නේ අද අපේ රටේ කිසිදු දේශපාලන පක්ෂයකට මේ පරිභෝජනවාදයෙන් මිදීම සඳහා ක්‍රියාමාර්ගයක් ඇති කියලා මම හිතන්නේ නැහැ. තියෙනවා නම් හොඳයි, ඒක ප්‍රකාශයට පත් කරන්න. අපි කොහොමද මේ පරිභෝජනවාදයෙන් මිදෙන්නේ? දැන් නිකමට හිතන්නකෝ, අපි කිව්වොත් එහෙම මේ සුලභ භාණ්ඩ අපි හිඟ කරනවා, එහෙම නැත්නම් අත්‍යවශ්‍ය දේවල් විතරයි ගේන්නේ කියලා මේ අපේ සමාජය කැමති වෙනවද මේකට? නෑ. හැබැයි ඒක අපි කළ යුතු දෙයක්. ඉතින් ওই කලාකරුවොත් ඒ අයුරින් තමයි මේ කමර්ෂල් වලට විකිණෙන්නේ. අපි මෙන්න මේකයි මම කියන්නේ, අපි මොන බයිලා ගැහුවත්, මොන බයිලා කතා කරත්, සමාජවාදය, ධනවාදය, අරවාදය, මේ වාදය කිව්වත් අපි දැන් මේ වෙනකොට පරිභෝජනවාදයේ කරවටක් ගිලීලා ඉන්නේ. මං හිතන්නේ මෙන්න මේ හරියට. තව පොඩ්ඩයි යන්න තියෙන්නේ. දැන් මේ තුල තමයි අපේ දරිද්‍රතාවය වඩාත් අපිට දැනෙන්නේ. මොකද අපි මේ රූපවාහිනිය දකිනවා, මේ සමාජයේ මිනිස්සු භාවිතා කරන පරිභෝජනෙදි භාවිතා කරන දේ දකිනවා. මෙන්න මේ තුල මේ පීඩිතම පන්ති අසරණම මිනිස්සු දුකින් දුකට දුකින් දුකට පත් වෙනවා. ඒ තුල ඇතැම් විටක අපරාධ වැඩි වෙන්නත් පුළුවන්. මොකද සාමාන්‍යයෙන් හිත හයිය තියෙන උනත් හම්බ කරගන්න බැරි මිනිස්සයා හොරකම් කරන්න පෙළඹෙනවා. මේ තමයි මේ පරිභෝජනවාදයේ කෙරවලක තියෙන ඉතාම විනාශකාරී ලක්ෂණය. මේක අපි නවත්වන්නට මොකද කරන්නේ කියන එක නම් අපි අල්පේච්ඡතාවයට යන්න ඕනේ. අපි දන්නවා අපි සාමාන්‍යයෙන් කවුරුත් කැමති හොඳින් ආහාර වේලක් ගන්න, හොඳින් අඳින්න. නමුත් මේ වෙනකොට මම දන්නවා අර මං කලින් කිව්වා වගේ මගුල් ගෙදරකට යන්න ඕන වුණාම අපි සියලු ඇඳුම් ගන්නවා. අද දවසේ මගුල් ගෙදරට අඳින ඇඳුම දවසක් දෙකක් යනකොට වැඩට අඳිනවා. වැඩට කියන්නේ දැන් මොරටු වෙනම් මඩුවට. එහෙම නැත්නම් ගෙදරට අඳිනවා. අපිට මෙහිම මේව එකක් නෑ. මේක අපි පරිභෝජනවාදයට නතු වීමක්. මේ තුල සිද්ධ වෙන්නේ රැකීමක්. නියම ආකාරයෙන් හෝ අනියම් ආකාරයෙන් වෙන්නේ ඒක. ඒ නිසා අපි මේතනට නොවැටිය යුතුයි කියලා මේකයි වෙලා තියෙන්නේ. අපේ දැන් භාණ්ඩ වන්දනාවේ කියන්නේ අපි දන්නවා දැන් මේ පවතින සමාජ ක්‍රමය තුළ එක මගුල් ගේකට ඇඳ සාරිය තව මගුල් ගේකට ඇඳුත් ඒකට ආපු අනිත් එක්කිනා බලනවා, ආ ඔයා එදත් නම් හිටියේ ඕක නේද කියලා කිව්වම සෞත්තුවක්නේ. අපි ඒ නිසා ඒ සෙකන්ඩ් වෙන්නේ යන්නේ නැහැ. මෙන්න මේ தත්ත්වය අපේ ජනතාවත් වටහා ගත යුතුයි. මේ අපි කරන්නේ දැන දැන විනාශ වීමක්.
දැන දැන මේ පරිභෝජනවාදයට ගිහිල්ලා පරිසරයත් විනාශ කරනවා. එතකොට අපේ මුදලුත් විනාශ කරගන්නවා. ඒ සියල්ල කරමින් මේ ධනවාදී කොටසක් වූ මේ පරිභෝජනවාදය සුරකින්න. අන්න ඒකයි මම කියන්නේ. ඇත්තම මිට අපි දන්නේ නැහැ. ඒ කියන්නේ අපි ඒතේ ඒ ගැන අවබෝධයක් නැහැ. මේ දැන් අපි දන්නවා දැන් පීසා. ඒ වගේම නොඑක ෂණික කෑම වැහි වැහැලා තියෙනවානේ. නමුත් අපිට මම කියන්නේ නැහැ මේවා මේ ඉඳලා හිටලා ගෙනල්ලා එහෙම කෑවට කමක් නැහැ. නමුත් සමහරුන් පුරුද්දක් හැටියට. ඒක දැන් අපේ සංස්කෘතියේ සංස්කෘතිය අංගයක් වෙලා සමහර ගෙවල් වල සල්ලි තියෙන මිනිස්සු. හැබැයි සමහරුන්ට නම් පොල් සම්බොලයි බතු විකන්න සල්ලි නැතුව ඉන්නවා. ඉතින් ඒක ඇත්තනේ. මේ ක්‍රමය තුල 100ට 10ක් 12ක් වගේ තමයි ධන කුවේරයෝ ඉන්නේ. හරි. ඉතුරු සියල්ලෝ දුප්පත් තැනකට දැන් ඇදවැටිලා තියෙන්නේ. ඔවුන් හූල්ලමින්නා කේන්තියෙන් පුපුරමින් ඉන්නවා. නමුත් ඔවුන්ගේ අර අධිපරිභෝජනවාදය වැළකිලා නැහැ. දැන් කන්න බොන්න නැහැයි කියලා කිව්වට සාමාන්‍ය තියෙන පන්තියේ මිනිස්සුන් වුණත් රත්තරම් බඩුව කුගස් තියලා හරි අර අධිපරිභෝජනවාදයට යනවා. මේක තමයි අද වෙලා තියෙන්නේ. අද හැම දෙයක්ම මේ පරිභෝජනවාදය තුලින් ගිලගෙන තියෙනවා. නිකමට හිතන්න දානයක්. ඉස්සර දානයක් කිව්වම උඩට උඩුවියන් පයට පාවඩ දාලා ඉසේ මේ එකක් බැඳලා තමයි කෑමෙව්වේ. දැන් එහෙමද? ආමුදුරුවන්ගේ ලිස්ට් එක ගෙනාවා, යව්වා කේටරින් එකට ගෙනාවා, මේව කරා. ඊට පස්සේ ඉතුරු වෙන ඒවා එක්ක වීසි කරා, කාට හරි දුන්නා. මේ ආදිවාසීන් මලගයක් වේවා, මගුල් ගයක් වේවා, දානයක් වේවා, මේ සියල්ල ඒ තැනට ගිහිල්ලා තියෙනවා. ඊතරට අමුත්‍යකුවෙන් එනකොට වේවා. මේක ඇත්තටම ඕන කෙනෙක්ට හොඳටම තේරෙනවා. අපි වෙනදා වගේ නෙමෙයි දැන්. මේක අපි වටහා ගත යුතුයි. මේ තුල මේ නිෂ්පාදනය සඳහා දහණය වන බලශක්තියෙන් මේ පරිසරයට වෙන හානිය. ඒ තුලින් නිකමට හිතන්න මීමැස්සන්ට වෙන හානිය. මීමැස්සන් මේ විදිහට ගියොත් තව අවුරුදු 3-4ක් යනකොට විනාශයට පත් වෙනවා කියලා කියලා තියෙනවා. වෙනම මේ බලශක්ති දහණය නිසා ඕසන් ස්තරය පළුදු වෙලා එයින් පෘථිවිය උණුසුම් වීමක්, අයිස් කඳු කඩා වැටීමක්, මුහුද ගොඩ ගැලීමක්, මේ සියල්ල අපි දැනගෙන දැන 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 කකා බිබී විනාශයට යනවා. මෙන්න මේ ටික තමයි මට පහදා දෙන්න ඕන උනේ. මේ ධනවාදය කිව්වත් මේ ධනවාදයේම කොටසක් තමයි මේ පරිභෝජනවාදය කියන්නේ. ඒ නව ලිබරල් වාදය කියන්නේත් ඒකෙම කෑලි කෑලි වලින් ආපු එකක්. ඉතින් ඒ නිසා මේකෙන් ගැලවීමේ කිසියම් මගක් තියෙනවා නම් පොදු තීරණවලට පොදු මහජන යහපත වෙනුවෙන් මහජනයා විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රියාපිළිවෙතකට යා යුතුයි. ඒ තුල අර අල්පේච්ඡතාවය කියන එකත් අඩංගු වෙනවා. මම මේ මුලපුරුදු මාතෘකාව ගැන ඔබටත් පුළුවන් කිසියම් අදහසක් තියෙනවා නම් ප්‍රකාශ කරන්න. ඒක හරි දෙයක් නම් මමත් අද්දෙක මුස්සලා පිළිගන්නවා. කොහොම වෙතත් අපි මේ අධිපරිභෝජනවාදය තුල දිනෙන් දින යමින් සිටින්නේ විනාශයට, අපේම විනාශයට. ඒ කියන්නේ අපි හොඳට කාලා බීලා දංගෙඩියට යමින් ඉන්නවා. අර එල්ලන් ඉන්න මිනිහෙකුට අවසාන රාත්‍රියේ අවසාන භෝජනයේදී කියනවනේ කැමති දෙයක් දෙනවා, එහෙම කියලා කතාවක් තියෙනවනේ. අපි මේක කැමැත්තෙන්ම කකා බිබී ඇඳ බී කා නටා ගයා වයා මේ යන්නේ විනාශයට. මෙන්න මේක වටහා ගන්න. වටහාගෙන අපි පොඩ්ඩක් බලමු මේ තුලින් මිදෙන්නේ කොහොමද කියලා. ඒ වගේම මේ දේශපාලන පක්ෂ මේකට, ඒ කියන්නේ හොරු අල්ලන එකත් හොඳයි, වංචා කරපු මිනිස්සුන්ගේ මුදල් ගන්න එකත් හොඳයි, අනිත් ඒ අවශේෂ දේවල් සේරම හොඳයි. මේ පරිභෝජනවාදයට මොකද කරන්නේ? මට නම් එහෙම අදහසක් ප්‍රකාශ කරයි කියලා හිතන්න බෑ. මොකද දේශපාලන පක්ෂ හරි කට්ටයිනේ. මේ දේශපාලන පක්ෂ පට්ට කට්ටයි. දැන් මේ මම දැක්ක මේ ළඟදී ලාල්කාන්ත මහත්තයා කියනවා මේ අපි දේශපාලනවාදී ගන්නවා. එහෙම නැත්නම් අපි දේශපාලනය කරන්න ඕනේ නැහැ නේ. ඒක ඇත්ත. ඉතින් ඒ තුමා කියන කතාව තමයි. මේ සියලු දේශපාලන පක්ෂ අඩු වැඩි වශයෙන් ජනතාව අන්දනවා. ජනතාවට බොරු කියනවා. එහෙම නැතුව මේගොල්ල මේ පූර්ණ සුද්ධවන්තයෝ පූර්ණ සුද්ධෝදරලා නෙමෙයි. මේ තැනත් මේ අපේ ජනතාව දැනගන්න ඕනේ. අරයා හොඳ මෙහෙමයි, සාපේක්ෂව හොඳයි, මෙයාට වඩා අරයා හොඳයි, අරයට වඩා අරයා හොඳයි. ඒ ඇරෙන්න මේ කිසි කෙනෙක්
ජනතාවට පූර්ණ සත්‍යය කියන්නේ නැහැ. දැන් නිකමට හිතන්න මේ අධි පරිභෝජනවාදයට අපි බැඳීලානේ ඉන්නේ. නිකමට හිතන්න බාණ්ඩ දැන් සුලබයි. ඔබ සුපර් මාකට් එකෙන් උත් ගන්න පුළුවන්, ගමේ කඩෙන් උත් ගන්න පුළුවන්. දැන් මේ වෙනකොටත් මේ ලක්ෂණ තියෙනවා. නිකන් හිතන්න දැන් සිගරට් වලට පාලන මිලක් තියෙනවා. ඒක ආණ්ඩුවෙන් ඒ බදු ගන්න ඕනේ නේද? ඒක දාසියන. නමුත් බුලත් විතර පාලන මිලක් තියෙනවද? නැහැ. බුලත් විතෙන් මේ වෙනකොට මම දකින්න අම්බුලත් කන කෙනෙක් නිසා මම දකින්න එක එක වෙලෙන්ද එක එක ලාභ ගන්නවා. දැන් මේ වෙනකොට මම දකින්න විදිහට රුපියල් 50ක බුලත් විතකින් රුපියල් 30ක් විතර ලාභයක් තියෙනවා. ඒ හදන විදිහේ තේරෙනවා ඒක. නමුත් ඇහුවොත් නම් ඕක කියන එකක් නැහැ. මේ ළඟදී අර මගේ යාළුවෙක් කිව්වේ දැන් ගෑස් අඩු වුණා, පිටි අඩු වුණා, අරව අඩු වුණා. නමුත් තාම බිත්තර රොටිය 110යි. මේක තමයි මේ අධි පරිභෝජනවාදී ධනවාදයෙන් කැඩිලාපු අධි පරිභෝජනවාදීදී අපිට අත්විඳින්න වෙන අමිහිරි අත්දැකීම. මොකද ඒකේ පාලනයක් නැහැ. බොරුවට නීති රීති අරේ ඇල්ලුවා කියනවා, මෙහෙ ඇල්ලුවා කියනවා. නමුත් ඒක පාලනය වෙන්නේ නැහැ. මේක තමන් අත්දැකීමෙන් දකින නිසා අපේ ඔය මේක බලන අයට තේරුම් ගන්න පුළුවන් මේ අධි පරිභෝජනවාදයට නොගිහින්. දැන් මේ ප්‍රශ්නේ වෙලා තින්නේ අපේ පෞල් සංස්ථාවේ පෞල් කුටුම්භය තුල තරුණ තරුණියෝ ඉන්නකොට අපිට ඔවුන්ට කියන්න බෑ පුතේ ඔය ගත්ත ඇඳුම පරිස්සම් කරගන්න, ඕක අපි තව දෙයකට අඳිමු කියලා අපිට කියන්න බෑ. ඔහු තව එකක් ඉල්ලනකොට අපිට අරන් නොදී ඉන්න බෑ. මේ සියල්ල තුල අපි හිර වෙලා ඉන්නවා. මොකද ඒගොල්ලන්ට දැනුමක් නැහැ. ඒගොල්ලන්ට දැනුමක් නැහැ කියන්නේ ගෙදර සල්ලි තියෙනවා නම් ඇඳුම් ගේනවා අඳිනවා. අපේ සල්ලි වලින් අපි ඇඳුම් ගන්න, ඕක ඇඳම මොකද වෙන්නේ. නමුත් අනියම් ආකාරයෙන් මේ කරන්නේ මේ ධනවාදී ලක්ෂණයක්, ධනවාදී සුරැකීම සඳහා ඒ කොටසක් ආරක්ෂා කිරීම. ඉතින් ඒක නිසා අරුව පන්නන්න ඕනේ, මූව පන්නන්න ඕනේ. මේ ක්‍රමයේ වෙනස් කරන්න කිව්වට මේ ක්‍රමයේ අපිම ආරක්ෂා කරමින් අපි කියනවා අරුව පන්නන්න ඕනේ, මූව පන්නන්න ඕනේ, මූව පන්නන්න ඕනේ කියලා. ඉතින් මේක තමයි ඇත්තටම අද සිද්ධ වෙලා තින්නේ. මම හිතනවා මම මේ කතා කරපු දේ ඔබට තේරෙන්න ඇති. මේ ධනවාදී එක ලක්ෂණයක්, ධනවාදයේ සුරැකීම සඳහා අප වෙත පටවා ඇති අධි පරිභෝජනවාදී අපි ගිලීලා දැන් විනාශය කරා යමින් ඉන්නවා. ඒක නිසා තමයි මම කිව්වේ ඔබලාට තේරෙනවා ඇති. ඔබලාට නොතේරෙන්න විදියක් නැහැ. පේමන්ට් එකේ ඉඳලා මහා සාප්පු සංකීර්ණයක දක්වා කොපමණ භාණ්ඩ ප්‍රමාණයක් නිෂ්පාදනය වෙනවද? කොපමණ භාණ්ඩ ප්‍රමාණයක් නිෂ්පාදනය වෙනවද? නිකමට කල්පනා කරන්න මේ භාණ්ඩ නිෂ්පාදනය සඳහා පරිසරයට කොතරම් දූෂණයක් සිද්ධ වෙන්නට ඇතිද? ඊට පස්සේ මේවා පාවිච්චි කරලා අද ඒකයි මේ කුණු ගොඩ ගැහෙන ප්‍රශ්නේ. මේවා ජනගහණය වැඩි වෙනකොට එහෙම වෙනවා නෑ. පරිභෝජනයත් වැඩි, එතකොට ඉතුරු වෙන කුණු ප්‍රමාණයත් වැඩි. ඉතින් මෙන්න මේ දේවල් තුල අපිට හිතන්න ගොඩාක් දේවල් තියෙනවා. අපි කොහොමද මේකෙන් බේරෙන්නේ? දේශපාලන පක්ෂ ඕක ගැන කියන්නේ නැහැ. මම ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා දේශපාලන පක්ෂ ඔය තියෙන අපේ වාමාංශික දේශපාලන පක්ෂන් උඟක් වෙලාවට යාපත ගැන කතා කරන්නේ. ඒ අය කියනවා නම් අපි කොහොමද මේ අධි පරිභෝජනවාදයෙන් මිදෙන්නේ? භාණ්ඩ සීමා කරනවද? ඒක කරන්න වෙනවා. ඒක කරන්නේ නැතුව මේක කරන්න බැරුව යනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන භාණ්ඩ මොනවද? ඒකේ බ්‍රෑන්ඩ් එක මොකක්ද? දැන් ওই බ්‍රෑන්ඩ් එකක් හදාගන්නේ කොහොමද? බ්‍රෑන්ඩ් එකක් හදාගන්නේ කෙලින්ම ඕන සෞතු බඩුවක් හදලා ඒකට ප්‍රචාරයක් දෙනවා. හොඳ. ඒ ප්‍රචාරය සඳහා ගන්න සමහර විට ඔය දැන් මම දැක්ක අර නූඩ්ල්ස් විකුණනවා අර සින්දුවක් කියලා එන ජනප්‍රිය වෙච්ච එක්කෙනෙක්. ඉතින් මේ තුල සියල්ලම කෙරෙන්නේ ජනතාව ඇන්දවීමක්නේ. ඒ බහණ්ඩේ ඒ ප්‍රමිතිය තියනවාද කියන එක වෙනම කතාවක්නේ. ඒවා හොයන්න කෙනෙකුත් නැහැ. ඒක තමයි අපේ රටේ ලක්ෂණය. දැන් ඔය තවත් එක එක සහතික දිනාගත්තා, මේවා දිනාගත්තා, අරව දිනාගත්තා කියමින් මේ සියල්ල කරන්නේ අපිව අන්දලා, අපිව මේ අධි පරිභෝජනවාදයට බන්ධලා තියාගන්නවා. කාපල්ලා කාලා නැරියල්ලා. මේ කන එක විතරක් මේ පරිභෝජනය කියන්නේ. අර මම වචනෙට කිව්වේ ඉතින් මෙන්න මේ නිසා අපේ හිතවත්තු මොලයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් හිතන්න. සල්ලි කොච්චර තිබුණත් අපි මොනවා ගත්තත් අපිට මේ ශරීරයේ අංග පහයි පිනවන්න පුළුවන්. බහණ්ඩත් එහෙමයි. මේ පහට අයිති බහණ්ඩ තමයි ගන්නත් පුළුවන්. බලන්නකො පොඩ්ඩක් ඇහැ කන කට දිව ඕවා පිනවන්න පුළුවන්, ඒවනේ ගන්න පුළුවන්. ශරීරය මේ ස්පර්ශය කියලා කියන එක නේද? ඒ පහ තමයි ගන්න පුළුවන්. මේ පිනවන්න පුළුවන්. එතකොට ගන්නත් පුළුවන්. ඒ වගේ තමයි. ඒ කියන්නේ ඇහෙන් බලන දේවල් ගන්න පුළුවන්, කණෙන් අහන දේවල් ගන්න පුළුවන්, දිවට රස දැනෙන දේවල් ගන්න පුළුවන්. ඔය පහ විතරයි ගන්න පුළුවන්. මෙන්න මේ තැනත් කල්පනා කරලා, ධර්මය අනුවත් කල්පනා කරලා, මේ අධි පරිභෝජනවාදයෙන්
අපිට පුළුවන් තරමින් මේ ධනවාදී කොටසක් නොවි නොමිදුනොත් අපිට මීට වඩා මහ විනාශයකට ඉදිරියේදී මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙමනම් අදත් ගොඩක් කතා කරා. මම හිතනවා මම කියන දේ ඔබලාට වැටහෙනවා ඇති කියලා. එහෙම නොතේරෙන තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. හොඳයි එහෙමනම් නැවතත් ආයිබෝවන් කිව්වා. අපි තවත් දවසක අලුත් මාතෘකාවක් අරගෙන මේ වගේ කතා කරමු. හොඳයි. ගිහින් එන්නම්. You watching the Lanka TV Channel 1.